අයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දීත් කලම්බෝ ටෙලිවිෂන් ලස්සන පහලා වැඩසටහන මේ විදිහට ලස්සනට බලන්න සූදානම් වෙන ඔබ හැම කෙනෙක්ටම. ඔබ දන්නවා අපි වෙලාව පහු කරන්නේ හරිම වෙලාවට අපි එනවා. මොකද ඔයාලා බලාගෙන ඉන්නේ ලස්සන බයිලා වැඩසටහන් කොයි මොහොතද ආරම්භ වෙන්නේ කියලා. ඉතින් ඒ බලාපොරොත්තුව ඉටු කරමින් අදත් අපි ආවා ලස්සනට බයිලා කියන්න. समस्त लंका बैला शोरियान पिछले मार्ग के लिए हदन ओन अभी සුබ්‍රද පරිදි මගේ අසලින්ම ඉන්නේ අඟුලානේ ශ්‍රී ප්‍රනන්දු මහත්මයා. අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට. ඒ වගේම දෙහිවල සුමතිපාල පෙරේරා මහත්මයා අපිත් එක්ක එකතු වෙන ඔබතුමන්ටත් අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම එකතු වෙලා ඉන්නවා කොළොන්නාවේ පත්ම කුමාර මහත්මයා ඔබතුමාට අයිබෝන්. ඉතින් මේ සමස්ත ලංකා බයිලා ශෝරයන් පිරිස අපි මේ විදිහට හඳුනාගත්තනි. තවත් පිරිසක් ඉන්නවා. අමතක කරන්නටම බැහැ ලස්සනට වාදනය අපිට සපයන්නේ ඔවුන් අපේ ලස්සන බයිලා වැඩසටහන තවත් ලස්සන කරන්නට ඔවුන් දෙන සහයෝගය අති විශිෂ්ටයි. ඉතින් ඔවුන්වත් හඳුන්වන්නට ඕනේ ගිටාර් වාදනයෙන් ප්‍රියන්ත ගුණතිලක වගේම ඔක්ටපැඩ් වාදනයෙන් සංජීව පතිරණ වගේම කීබෝඩ් වාදනයෙන් කමල් ඉලේපිරිමන් දවසේදී අපේ ලස්සන බයිලා වැඩසටහන ලස්සන කරන්න අපිත් එක්ක එකතු වෙනවා. හැම කෙනෙක්ටම සුබ දවසක් අයිබෝවන් කියලා ඔබලව පිළිගන්නවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා සූදානම් මේ විදිහට ලස්සනට බයිලා ගායනා කරන්න. දැන් මේ බයිලා වැඩසටහන කිව්වහම ලස්සන බයිලා වැඩසටහන කිව්වම මේ දැන් අර බයිලා කියන වචනෙත් එක්කම ඔබට යමක් හිතෙන්නට ඇතිනේ. ඔබ දන්නව නම් කලම්බු ටෙලිවිෂන් අපි හැමදාම අපේ ලස්සන බයිලා වැඩසටහනෙන් ලස්සනට බයිලා කියන්නේ යම් තේමාවක් ඔස්සේ කියන කාරණාව. ඒ තේමාව හඳුනා ගන්නට කලින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම පිළිගන්නට ඕනේ, ආශිර්වාද ගන්නට ඕනේ. එහෙම නේද සුමතිපාල මහත්මිය? ඔව් අපි යන පටන් ගමු. ඔව් අපි පටන් ගනිමු. පද තෝර අයනවා හරි ලෙස වීර
మధులు రసలదే ఎనట మిదులు వినివిద నిదులు అన పద ఆవమ కదులు వెనవద నిదులు అన పద ఆవమ కదులు వెనవద మధులు రసలద ఎనట మిదులు వినివిద అబ్బై హత వినివిద ఎన అరుతట సమదన దురున అద ఒబమ ఎంగ్వే రస పైలాహన్ అద ఒబమ సాహిత పద మునన్న అద కరల పద కియనవ ఎవ్వతోయలా అద కియనవ మమ ఉపహట లస్సన బైరా అద కియనవ ఉపహట మమ లస్సన బైరా అద కరమిం పద కియనవ అహంత ఓయలా ఒకే హతవతిన్వ సితిం అనే అహంత హరిలా కొలంబు టెలివిజన్ నెత్తే తటనవ ಕಲಬು ಟೆಲಿವಿಷನ್ ತನನವದಿಲ ಅಥವತಿನ್ನ ಸೊಬೇಸಿ ತಿನ್ನಾರಿಲ ಏ ಉಚುಂ ದೇಶಯೇ ಅಭಿಮನ ನಿತರ ರಕದೆನ ಕಲಂಬು ಟೆಲಿವಿಷನ್ ಎತ್ತೆ ಅಂಕ ಏಕದನ ಕಲಂಬು ಟೆಲಿವಿಷನ್ ಎತ್ತೆ ಅಂಕ ಏಕದನ ಅಥವತ ವಿನಿವಿದ ದಕಿನ ರಸಯ ಅಂದುನನ ಇನ್ನತ ಕನೆಲ್ಲ ವೆನ್ನ ಕಿಯವಿದಾಲ මෙන්න මේ විදිහට තමයි අද දවසේදී බොහොම අපූර්වට අපි ඔබව පිළිගත්තේ. ඉතින් දැන් ලස්සන බයිලා වැඩසටහනේදී අපේ මේ ඔබව පිළිගන්නට කලින් මම කිව්වනේ ලස්සන මාතෘකාවක් ඔස්සේ අපූර්ව තේමාවක් ඔස්සේ තමයි අපි ලස්සනට බයිලා කියන්නේ කියලා. ඒ තේමාව ගැන මතක් කරන්නට කලින් දැන් මේ බොහෝ දවසකට පස්සේ තමයි අද අපිත් එක්ක එකතු වුණේ මේ දැන් අපේ බයිලා ශූරයන් පිරිස. සුභතිපාල මහත්මියෝ මේ අපි හම්බුනේ සම්මානය ගැන කතා කරමු නේද? මම කියන්නේ මේක බයිලා කලාවට ලැබුණු ලොකු ගෞරවයක්. බයිලා ඉතිහාසයකටවත් බයිලා කියපු තේකටවත් රාජකීය මාසල් අයියා ඉදන් බයිලා කියපු තේකට මෙහෙම අපිට ජාතික මට්ටමේ රාජ්‍ය සම්මාන ලැබිලා තියෙනවා. කලාභූෂණ සම්මාන ලැබිලා තියෙනවා. මේ වගේ රාජ්‍ය සම්මානයක් ලැබිලා නැහැ. ඉතින් අපි සුමිතිපාල පෙරමැතුමාට අපේ මහත්මයාට වගේ යාළුවට හිතමිත්‍රයට ඉතාමත්ම ආශිර්වාද කරනවා ඒ වගේ සම්මානයක් ලැබුණු එක ගැන. එතන තව එකක් කියන්න ඕන, එතුමා මේ රාජ්‍ය සම්මාන උළෙලේ තිබුණේ වැඩසටහන් තුනයි. එකක් තමයි වාද්‍ය සංගීතයක්, තවත් එකක් තිබුණා නිකන් ශාස්ත්‍රීය සංගීතයක් වගේ. අනිත් එක තමයි වාද සංගීතයකයි, අනිත් එක වාද බයිලා. ඉතින් වාද බයිලා ඔය වගේ තැනක කියනවයි කියන්නේ ඉතාමත්ම දුර්ලභ දෙයක්. පිරිහෙනවා දැන් කිව්වට තාම එහෙම වෙලා නැහැ. නෑ, කිසිම එහෙම දීමක් නැහැ. මටත් එතන බයිලා කියන්න ලැබුණා. හරි වාසනාවක්. ඔව්, අපි දැක්ක කට්ටියගේ දක්ෂතා. ඒ වගේම පද්ම කුමාර මහත්මයාට මොකද කියන්න තියෙන්නේ මේ පිළිබඳ? මට නම් කියන්න කිසිම මේකක් නැහැ. මට මේ සුමතිපාල මහත්මය මේ සම්මානය රාජ්‍ය සම්මානය ගත්තකම හරිම සන්තෝෂයක් දැනුණා. මොකද වාද වයිලාවට මේ වගේ සම්මානයක් ලැබුණු ප්‍රථම අවස්ථාව මේක. ඒ මගේ හදවතින්ම මම සුමතිපාල පෙරළ මහත්තයට සුභ පතනවා. අනිවාර්යෙන්. ඉතින් කොළඹ ටෙලිවිෂන් අපිත් අපේ හදවතින් මේ සුභ පතුම් එක් කරන්නට ඕනේ. එවැනි විශිෂ්ටයන් පිරිසක් තමයි කොළඹ ටෙලිවිෂන් අපි සම්බන්ධ කරගෙන ඉන්නේ. මෙන්න මේ විදිහට මෙවැනි ලස්සන බයිලා සමස්ත ලංකා බයිලා ශූරයන් එකතු වෙලා තමයි කොළඹ ටෙලිවිෂන් අපිත් එක්ක ලස්සනට බයිලා කියන්නට එකතු වෙලා ඉන්නේ ඔවුන්. ඉතින් ඔවුන්ට ලැබුණ එතුමාට ලැබුණු සම්මානය අපිට ලැබුණා හා සමානයි. අපි එතුමාගෙන් හමු. එතුමාට කොහොමද මේ සම්මානය පිළිබඳව දැනෙන්නේ? මම නිහතමානීව සන්තෝෂ වෙනවා. මේ බයිලා කලාව මෑත යුගයේ පොඩ්ඩක් පල්ලෙහාට නැත්තම් මේ ජන සම්නිවේදන මාධ්‍ය වලින් රසිකයන්ගෙන් ඈත් වෙලා තිබුණා. මේ ඈත් වෙලා තිබිච්ච ජන සම්නිවේදන මාධ්‍යම නැවත වරක් උඩට ගන්න මේ අපේ කොළඹ ටෙලිවිෂන් ආයතනයේ වසරක් අඛණ්ඩව ගෙනිච්චා මේ බයිලා වැඩසටහන්. ඒ කියන්නේ මම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒකත් එක්කම බයිලා කලාවේ දැන් ඉන්න රසික
පිරිස් අතර දැන් රසිකයන්ට අර මේ මේ නිකන් මේ වැදගම්මකට නැහැ කියලා හිතෙන සංගීත රටාවක් දැන් දිවිගෙන යනවා නවරැලි. ඔව්. ඒ ඒක තුල වාද බයිලා ඒට වඩා උසස් කියන තැනට දැන් ඇවිල්ලා තිනවා. මම හිතන්නේ මේ ලෝකේ අෂ්ටලෝක ධර්මයේ දුක් සැප හොඳ නරක මේක කරත් රෝදේවයි කැරකිලා එනවනේ. මේ පල්ලෙහාට ගිය බයිලා කළා මම හිතන්නේ නැවතරක් අහප උඩට එන කාලයක් ආවේ. අර ඒ ශ්‍රී මහත්මයා කියවගේ රාජ්‍ය සම්මාන උළෙලක බයිලා කලාව නියෝජනය වුණා වැඩසටහන් තුනක් එකක් ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය දෙවෙනි එක බටහිර සංගීතය බයිලා ලංකාව නියෝජනය කරන එකම කලාව වශයෙන් ගායනට බයිලා නියෝජනය. ඉතින් මේ වගේ මේ රාජ්‍ය සම්මානයට ගෞරවයට පාත්‍ර වෙනවා කියන මුළු බයිලා කලාවේ ඉන්න සියලුම දෙනාම නියෝජනය වුණා එතන. ඒකත් එක්කම තවත් දෙයක් කියන්න ඕනේ. ඒකෙදි බයිලා කලාව ගැන හැමෝම හොඳ යහපත් ප්‍රතිචාරයක් දැක්වුවා. ඒක අහපු අය ශ්‍රවණය කරපු අය. ඒ වගේම ජනසන්නිවේදන මාධ්‍යවලත් අපිට අපි බයිලා කියනවා ප්‍රවෘත්ති වලට පෙන්වුවා. ප්‍රවෘත්ති වලට බයිලා කියනවත් පෙන්වුවා මම සම්මානෙ ගන්නවත් පෙන්වුවා. මම හිතන්නේ එක කාර්යයෙන් දෙක ප්‍රවෘත්ති වල පෙන්නපු එකම වැඩසටහන වෙන්නේ නැති. මම හිතන්නේ ඒ ගැන මම සියලුම දෙනාට ඉතාමත්ම ගෞරවයෙන් අවංකවම නිහතමානීවම ස්තුතිවන්ත වෙනවා. මේක මට ලැබිච්ච යන්නේ මේ අවුරුදු 510ක බයිලා කලාවට ඉතිහාසය ලැබිච්ච ගෞරවනීය සම්මානයක් හැටියට මම මේක පිළිගන්නේ. ඒ සඳහා සහාය දුන සියලුම දෙනාට මගේ ස්තුතිය. ඉතින් ඒ ගෞරවයේ අභිමානයත් එක්කම තමයි අද දවසේදී මොවුන් මේ ආකාරයට ලස්සනට බයිලා කියන අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. දවසේ ඉන්න ඔබට ආරාධනා කරනවා කළඹ ටෙලිවිෂන් අපේ ලස්සන බයිලා වැඩසටහන නරඹන්නට හැමදාම අපිත් එක්ක එකතු වෙන්න කියලා. දැන් මේ මහපොළවේ හිටගන්න හයිය දුන්නේ, මනුස්සකමට ආදරය කරන්න කියලා දුන්නේ අපේ ආදරණීය දෙමව්පියන් කියලා අපි කියනවනේ. ඉතින් මේ මනුස්සකම කියන කාරණාව ගැන කතා කරනකොට මේ මනුස්සකම ඉගෙන ගන්න අපි ගෙදරින් කුඩා කාලේ ඉඳන්. මනුස්සකම කියන වචනේත් එක්කම කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. අද අපි සූදානම් මනුස්සකම පිළිබඳව කතා කරන්නට. ඉතින් ලස්සන බයිලා තුළින් අපි මනුස්සකම ගැන කතා කරන්නේ මෙන්න මේ විදිහට. සුමිත පරිහත්නේ, මම හිතන්නේ ඇත්තටම මනුස්සකම නැත්තං එයා මිනිහෙක් නෙමෙයි. ඔව්. මනුස්සකම ඉතාම වැදගත් මාතෘකාවක් අද අපිට ලබා දුන්නේ. මේ අපි එනම් බයිලා වලින් මොකක්ද අපි ගන්න තාලේ? හොඳයි. බත්ති තාලේ. බත්ති බත්. මනුස්සකම ගැන අපි කතා කරන්නට සූදානම් මෙන්න මේ විදිහට. මනුස්සකම පාවදුන රිදී තියකට හිනසල මහ පාපෙන් බලනු
මගේ දොර එනවනේ වට කරලා මනුස්සකම පෑල දොරෙන් යනවනේ පැනලා ඔය මනුස්සකම පෑල දොරෙන් යනවනේ පැනලා වට කරනවා මිනිස්කමට නිගාව දීලා අනාති තින් පද කියනවා වේදි පෙරනවා මනුස්සකම නැති අය අද මිනි මරනවා මනුස්සකම නැති අය අද මිනි මරනවා අනාති තින් පද කියනවා වේදි පෙරනවා අපි සනස්සමින් කිව්වත් මේ හදවත Java මනුස්සකම නැ ඔය ගුණ මකුවන් ගාව මනුස්සකම නැ ඔය ගුණ මකුවන් ගාව සනසමින් පද කිව්වත් හදවත යාව ඇතයි බලය නිලය කුලය ඇත්තේ මියාවට වෙලා නැති බැරිකම දැක මනුස්සකම පිටවිලා නැති බැරිකම එනවනේ මනුස්සකමද වටලලා ධනය බලය කුලය ඇත්තේ අපිව රවටලා ඉරිසියාවට මනුස්සකම මැකිලා යනවානේ අනිකත මනුස්සකම මැකිලා යනවානේ කතිමක වෛරය ක්‍රෝධය මානය ඉරිසියාවට ඇතයි එකම දෙයයි තියෙන්නේ අපි ලොව තුර ඔන්න හිතට එකඟම ඕනා ජීවත් වෙන්න මනුස්සකම සුරකේ එන් යහලෙස දන්න ඉන්න බලන්න අද ලස්සන බයිලා අපේ වැඩසටහන ආරම්භයේදීම අපි මනුස්සකම පිළිබඳව කතා කරේ. මනුස්සකම ගැන කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. ලස්සන බයිලාතරින් අපි ගායනා කරා. දැන් සූදානම් වෙන්නේ කෙටිම කෙටි විරාමයකට යොමු වෙන්න. විරාමයේ අනතුරුව අතරින් සිටින කොළඹ ටෙලිවිෂන් ලස්සන බයිලා වැඩසටහනත් එක්ක.